බොහොම සූති සුබෝදෑසනක් සියදුනාටම මේ අවස්ථාවේද අපි මැයිදිනය ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වන්න සංවිධාන කටයුතු අපි සූදානම් කරමින් පවතිනවා. එහිදී විශාල සෙනගක්, ඉතිහාසයේ වැඩිම සෙනගක් අපි මේ අවස්ථාවට සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාව හතර වටෙන්ම 100,000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් අපි පුනපුනා කියා සිටියා ජනාධිපතිතුමාටත්, ඒ වගේම අදාළ බලධාරීන්ට, අපිට සුදුසු ස්ථානයක්. අපි ඉස්සරෝම අපි අපේ අවධානය යොමු කරේ ගෝල්ෆේස් පිට්ටනියට. මොකද එච්චර විශාල සෙනගක් අපිට හසුරවන්න පුළුවන් ප්‍රධානම ස්ථානය තමයි ගෝල්ෆේස් පිට්ටනිය. අපිට ඒ අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඊට පස්සේ අපි අනිකුත් තියෙන කොළඹ තියෙන වාහන නවත්තන්න පුළුවන්, ඒ වගේම සෙනගක් හසුරවන්න පුළුවන් හොඳම ස්ථාන දෙක තුනෙන් එකක් දෙන්න කියලා අපි ඉල්ලා හිටියා. අපිට ටවුන් හෝල් එකේ අවස්ථාවේදී යම් කිසි ආකාරයකින් අපිට ඒ අවස්ථාව ලබා දෙන්න අපිට බලධාරීන් අපිට ඒ අවස්ථාවේදී ඔවුන් ලබා දෙන බවට අපිට යම් පොරොන්දුවක් ලැබුණා. හැබැයි අවසාන අවස්ථාවේදී අපිට පේනවා ඒ ස්ථානය ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන්න රණලික්ෂි මහත්මයා ඉතාමත් ළඟින් ඔවුන් සමග සම්බන්ධකම් පවත්වනවා. ඒ වගේම ඔහුගේ ලොකුම බලාපොරොත්තු තමයි මේ ජීවිතේ එක. ඉතින් ප්‍රධානම පක්ෂය අපි වෙනකොට, වැඩිම සෙනගක් ගේන පක්ෂය අපි වෙනකොට, අපෙන් භාගයක්වත් ගේන්නේ නැති පක්ෂයකට ප්‍රධාන ස්ථානයක් ලබා දෙනවා. අපිට ඊයේ පෙරේදා ලැබුණු තොරතුරු අනුව අපිට තැනක් ලබා නොදෙන තත්වයටම මේ ආණ්ඩුව සමගි ජන බලවේගයකට බය වෙලා තියෙනවා. ඉතින් අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශාල කාලයක් එතුමාට මතක් වෙන ප්‍රජාතන්ත්‍රවාදය එතුමා පැරදෙනකොට විතරයි මම හිතන්නේ. ඉතින් මේ පාරක් දිනලා නෙමෙයි. කෙසේ වෙතත් එතුමා මම හිතන්නේ ජනාධිපතිතුමා මීට වැඩිය දේශපාලනය සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක් වශයෙන් මේ දිනේදී අපිට සාධාරණ ලෙස රටේ ජනතාවගේ අයිතිවාසිකමක් මේ දිනේදී වැඩ කරන ජනතාවගේ, ඉතින් එහිදී ඒ අයිතිවාසිකම අපිට ලබා දෙන්න එතුමාට යුතුයකමක් තියෙනවා. හැබැයි මේ වෙනකොට අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව අපිට ලැබිලා දීලා තියෙන්නේ ලේක් හවුස් එක ඉස්සරහා DR විජේවර්ධන මාවත. ඉතින් ඒ ස්ථානයේ අපිට 30,000-40,000ක්වත් අපිට හසුරුව ගන්න බැරි ස්ථානයක් බවට පත් කරමින් ඉතාමත් අශෝභන ලෙස අපේ ඒ අවස්ථාව, අපේ සංවිධාන, ඒ අපේ සැලසුම යම්කිසි ආකාරයකට බාධා කරන්න ආණ්ඩුව සහ ඊට අදාළ බලධාරීන්, අමාත්‍යවරු සහ රජයේ නිලධාරීන් මේ වෙනකොට කටයුතු කළ තිනවා. ඉතින් අපි ඉල්ලා හිටනවා විශාල සෙනගක් මේ රටේ ජනතාව මේ ඉන්නේ වෙන කොහෙන්වත් වෙන රටකින් පිටරටකින් එන ජනතාවක් නෙවෙයි. ඉතාමත් සාමකාමී ලෙස වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම, මේ වගේම රටේ අයිතිවාසිකම, මේක මැයිදිනේ කිව්වට වැඩ කරන ජනතාව පමණක් නෙවෙයි මුළු ලෝකෙම සියලුම වැඩ කරන ජනතාව කියන්නේ සියලුම ජනතාව. ඒ සියලුම ජනතාවගේ අයිතිවාසිකම් ඉදිරිපත් කරන අවස්ථාවක්. ඉතින් දේශපාලන වශයෙන් තව වැදගත් අවස්ථාවක්, වැදගත් දිනයක්. බලාපොරොත්තු වන මැතිවරණයට පෙර මේ පවත්වන විශේෂම දවසක් බවට මේක පත් වෙනවා. ඉතින් එහිදී අපි ඉතාමත් සාමකාමී ලෙස ලස්සනට මේක සංවිධානය කරමින් පවතිනවා. ඉතින් ඒ අවස්ථාව ප්‍රධාන පක්ෂයක් වශයෙන් අපිට ලබා දෙන්න කියන එක අපි තවදුරටත් ඉල්ලා හිටනවා. මේකට බාධා නොකර අපිට සෙනග හසුරවන්න බැරි වුණොත් මේකෙන් අපහසුතාවයට පත් වෙන්නේ කොළඹ ජනතාව සහ අනිකුත් සියලුම ජනතාව, වෙන ජනතාව සියලු දෙනා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා අවසාන අවස්ථාවේ හෝ අපිට සුදුසු තැනක්, අපි ඉල්ලන්නේ සෙනග එක් රැස් කරන්න පුළුවන් විශාල සෙනගක් එක් රැස් කරන්න පුළුවන් ඕනම ලොකු තැනක්. සාමාන්‍යයෙන් ඔය සංවිධානය කරන ඉල්ලන්නේ පොඩි තැන්. මොකද සෙනග පුටු දාලා මැජික් පොඩි සංදර්ශනයක් පවත්වලා සෙනග වැඩියෙන් පෙන්වන. එහෙම නෙවෙයි, අපිට එහෙම අවශ්‍ය නැහැ. අපිට සෙනග ගේන්න පුළුවන් ලොකුම තැන අපි ජනාධිපතිතුමාට අපි අභියෝගයක් අපි ඉදිරිපත් කරනවා. එතුමා අදහස් ප්‍රකාශ කරනවානේ අපේ සංධානය ගැන, අපේ පක්ෂය ගැන. ඉතින් එතුමට අපි අභියෝගයක් ඉදිරිපත් කරනවා. අපිට සෙනග රැස් කරන්න පුළුවන් ලොකුම තැන කොළඹ දෙන්න. ඔබතුමාලා බය නැත්තම්, ජේපී එක බය නැත්තම්, ජේපී එකත් එකතු වෙලා මේක අපිට බාධා කරලා අපේ වර්ධනය, අපේ සංවර්ධනය, අපේ පක්ෂයේ ඉදිරි ගමන නවත්තන්න නැතුව අපිට ඒ අවස්ථාව ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලා හිටින්නේ. බොහොම ස්තුතියි. අපිට අරලියක මන්දිරය තමයි එහෙනම් කරන්න වෙන්නේ, වට කරන්න සිදු වෙනවා. ඉතින් මං හිතන්නේ එහෙම නෙමෙයි. අනිවාර්යෙන්ම සෙනග
අපිට සෙනක එකතු කරන්න පුළුවන් වෙනවනේ. මොකද බස් එකකින් අපි විනාඩියකට එක විනාඩියකට එක බස් එකක් බැස්සුවත් බස් 2000ක් ගෙනාවොත් අපිට පැය 4 පැය 5ක් වගේ යනවා, ප්‍රමාණ කාලයක් යනවා මේ බස් ටික සෙනක බස්සවන්න. ඉතින් අපිට මේ බස්වල එකතු කරන්න පුළුවන් අපිට තැන් අපිට ඇත්තරම තැන් 4කින් පාරවල් 4කින් වගේ අපිට මේ සෙනඟ අපිට බස් වන්න සිදුන. එක තැනකට බස්සන්න බෑ. ඉතින් කලින් මේ දිනේ වගේ නෙමෙයි අපිට කැලින් අපි සාමාන්‍යයෙන් 40,000ක් 50,000ක් වගේ ප්‍රමාණයක් එන්නේ. එතකොට පුළුවන් තැන් එක තැනක බස්සලා අපිට සෙනඟ හසුරුවන්න. ඉතින් මේදී අපිට එහෙම හසුරුවන්න බෑ. අපිට තැන් 4කින් විතර මේ සෙනඟ බස්සලා එක ස්ථානයකට ගේන ක්‍රම වැඩපිළිවෙළක් තමයි අපි යොදලා තියෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා කුහක වෙන්නේ නැතුව ධනාධිපතිතුමා සහ ඇමතිතුමා සහ අදාළ බලධාරීන් අපිට ඒ අභියෝගේ බාර අරගෙන ඔවුන් ශක්තිමත් නම් ඔවුන් ඔය කියන විදිහට ඔවුන් ශක්තිමත් නම් දේශපාලන වශයෙන් බය නැතුව අපිට සෙනඟ වැඩිම සෙනඟ ගේන්න පුළුවන් අපිට ගෝල් ෆේස් එක දෙන්න. අපිට එතුමාලට ප්‍රශ්නයක් නැහනේ. ගෝල් ෆේස් පිට්ටනිය පිරෙව්වේ නැත්නම් අපිට නේ ඒකේ තියෙන පාඩුව තියෙන්නේ. ඉතින් ගෝල් ෆේස් පිට්ටනියත් පුරවලා අපි ඊට එහාටත් අපි පුරවලා පෙන්නනම් මේ පාර මේ ඉතිහාසයේ වැඩිම සෙනඟ අවස්ථාවේ අනුව රටේ ඉදිරි ගමන අපිට ශක්තිමත් කරන්න පුළුවන් ඒ ශක්තිය අපේ කණ්ඩායමට තියෙනවා. ඉතින් අපිට ඒ අවස්ථාව ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලා හිටින්නේ. නෑ එතුමා සනලික්ෂ මහත්තයා හැම වෙලෙම අපේ පක්ෂයේ කට්ටිය මේ බාගන්න පොඩි උත්සාහයක් දෙනවානේ. ඉතින් ඒකට මම හිතන්නේ උත්තරයක් වෙන්නේ ඉතින් මේ එතුමාට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කොහොමවත්. ඉතින් එතුමා මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහෙම මෙහෙම කචල් කරලා තියෙන්නේ. පොට්ටුවත් එහෙම මෙහෙම කචා කරලා එතුමාට කචල් කරන්න බැරි අපේ පක්ෂය විතරයි. ඉතින් ඒ හින්දා එතුමාට මම හිතන්නේ අශෝක අබේසිංහ මහත්තයා පොඩි විහිළුවක් වෙන්න ඇති කරන්න ඇත්තේ මම හිතන්නේ එතුමා ලොකු උත්සාහයක් දෙනවා යම් කිසි ආකාරයකින් පක්ෂ හැම එකෙම එකිනෙකා දෙන්න හෝ එකතු කරගන්න. ඉතින් අපිට නම් එතුමා අවශ්‍ය වෙන්නේ නැහැ. එතුමා අපිට එකතු කරගත්තොත් අපිට පාඩුවක් වෙන්නේ. මොකද එතුමා රාජපක්ෂ පවුලේ හිතවත්ම මිත්‍රයා. එතකොට මේ අපිට එතුමත් එක්ක අය ගමනක් යන්න බෑ. මොකද එතුමා අපි එහිඳ තමයි එතුමා අපි අයින් කළ රාජපක්ෂ අපි ගොල්ලටම දැම්මේ. ඉතින් එතුමා මේ කරපු හානි එක්සත් ජාතික පාක්ෂිකයන්ට රටට රාජපක්ෂ පවුලත් එක්ක එකතු වෙලා අවුරුදු ගාණක් අද ඊයේ නෙමෙයි. මේක අවුරුදු 10ක් 15ක් අපේ ඇමතිවරු අපේ හිටපු මන්ත්‍රීවරු 60කට 70කට වැඩි එහා පැත්තේ ආවලා අපේ පළාත් සභා මන්ත්‍රීවරු 600කට 700කට වැඩි ප්‍රමාණයක් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 2000කට වැඩි ප්‍රමාණයක් එහා පැත්තේ ආවලා. ඉතින් ඒ දිගටම රණලික්ෂ මහත්මයා රාජපක්ෂ මහතුරුන්ගේ ඉල්ලීම තමයි ඉටු කරේ. ඉතින් ඕක තේරුම් ගත්ත ප්‍රධාන පුද්ගලයෙක් තමයි මම. මට ගොඩක් අපේ පක්ෂේ කට්ටියත් විරුද්ධ වුණා. හැබැයි මම ඕක 2010 පාර්ලිමේන්තුවට ආපු දවස් ඉඳලා ඊට කලින් මම දැක්කා. මට හැබැයි එතුමාට අභියෝග කරන්න හැකියාව ලැබුණේ පාර්ලිමේන්තුව ආවට පස්සේ. ඉතින් එදා ඉඳලා මම කියපු අනාවැකිය අද වෙනකොට ඉතාමත් පැහැදිලි ලෙස හරි ගිහිල්ලා තිනවා. ඉතින් එතුමාට වෙන අනාගතයක් නැහැ. එතුමාට රාජපක්ෂලා මහතුරුත් එක්කම දේශපාලන වශයෙන් මැලවෙන්න සිදුනවා මේ අවස්ථාවේදී. ඉතින් අපිට අවස්ථාව ලැබිලා තිනවා නැවත ජේ.ආර්. ජයවර්ධන මහත්තයලා, ඩී.එස්. මහත්තයලා, ඩඩ්ලි සේනානායකලා, ගාමි සේනානායකලා, ලලිත් අතුල මුදුල වගේ මේ පක්ෂයට ආදරය කරපු, මේ පක්ෂයේ ගොඩනගපු, මේ රට දියුණු කරපු නායකව පිරිසක් එක්ක නැවත එකතු කරගෙන මේ රට දියුණු කරන්න පුළුවන්, මේ රට නැවත ගොඩ ගන්න පුළුවන්, අපිට පසුබිමක් නැවත නිර්මාණය වෙලා තියෙනවා එතුමා අපෙන් වෙන් වුණාට පස්සේ අවුරුදු 30කට පස්සේ. ප්‍රධානතම සමීක්ෂණ වාර්තාව අනුව මං හිතන්නේ සියලුම අපේ එම්බසිස් වලට පවා ඒක ලැබිලා තියෙනවා. මට දැනුවත් වෙලා තියෙනවා ඒ එම්බසිස් වලින් ප්‍රධාන අපේ එම්බසි ටිකෙන් ඒ මම හිතන්නේ එතුමන්ලට ඒ තොරතුරු ලැබිලා තියෙනවා. ඒ අනුව අපිට ලැබුණු සමීක්ෂණ වාර්තා අනුව ඉදිරියෙන් ඉන්නේ සමග ජන බලවේගය කියන එක කවුරුත් දන්නවා දැන්. ඉතින් ඒක තමයි ඒකේ ප්‍රතිපලයක් ලෙස තමයි අපි කරන රැස්වීම් වල සෙනඟ 7000ට 8000ට 9000ට 10000ට වඩා අපිට ඇත්තටම සෙනඟ ගේන එකේ තියෙන ප්‍රශ්නේ අපිට සල්ලි නැහැ. පක්ෂයක් වශයෙන් අපිට සල්ලි නැහැ. පෝට්ටුවට සල්ලි තියෙනවා හම්බ කරපුවා, ජනතාව විත් පෙරපොන්න තියෙනවා සල්ලි හංගපුවා. ඉතින් අපිට සල්ලි නෑ ගෙන්නන්න. අපිට සල්ලි තියෙනවා නම් අපිට බස් වලට ජනතාව ගෙන්නන්න පුළුවන්, අපිට බස් වලට විඳන් කරන්න පුළුවන් නම් ඕන තැනකට අපිට විශාලම සෙනඟ ඕනම ස්ථානයකට ගේන්න පුළුවන් හැකියාව මේනට යාන්ත්‍රණය අපි ශක්තිමත් කරලා අපි ඒ ශක්තිය පක්ෂය තුල ලබාගෙන තියෙනවා. ඉතින් අපිට අපි එහෙම සල්ලි විඳන් කරන්නෙත් නෑ. අපේ නායකතුමා එහෙම පක්ෂයේ ප්‍රචාරණ වැඩ කටයුතු වලට විශාල මුදලක් විනාශ කරන්නෙත් නෑ.
එතුමා සුභ සාධන වැඩ කටයුතු වලට තමයි ගොඩක් වෙලාවට එතුමා මේ මුදල් ටික යොමු කරන්නේ මේ රටේ දරුවන්ගේ සහ ඒ අවශ්‍යතාවයන් අනුව අමාරු කාලයක්. ඉතින් සමීක්ෂණ සියලු වාර්තා අනුව ඉදිරියෙන් ඉන්නේ ඒ වගේම ශක්තිමත් පක්ෂය නැත්නම් අපිත් එක්ක එකතු වෙන්නේ නැහැ නේ සඳහන් හදන්න ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු එකතු වෙන්නේ වැඩියෙන්ම ඒක තමයි හොඳම සමීක්ෂණය. තව සමීක්ෂණ තියෙනවා. ඒ සමීක්ෂණ වල මම හරියටම ඒක සඳහන් කරන්න කැමති නැහැ. ඒ සමීක්ෂණ වාර්තා දෙන්නේ ඒවා රහසිගතව දෙන්නේ. හැබැයි මට මම දන්න විදිහට 140කට වඩා මේ වෙලාවේ උඩින් ඉන්න එකම පක්ෂය සමීක ජන බලවේග අනිත් පක්ෂ ඔක්කොම 125ට පල්ලෙහැන් ඉන්නේ. 140ට උඩ. මට 50 වගේ තත්වයක අපි මේ වෙලාවේ ඉන්නවා. හැබැයි අනිත් ඔක්කොම පක්ෂ 120ට පල්ලෙහැන් ඉන්නේ. 125ට පල්ලෙහැන් ඉන්නේ. එතකොට 140ට උඩින් අපි අනිකුත් පක්ෂ පොඩි සුළු පක්ෂ එකතු කරගන්න නැතුව දෙමළ පක්ෂ මුස්ලිම් පක්ෂ එහෙම එකතු කරගන්න නැතුව මේක. ඒවා එකතු වුණාම අනිවාර්යෙන්ම 150 ඉක්මව අපිට අනිවාර්යෙන්ම යන්න පුළුවන් හැකියාව මේ වෙනකොට තියෙනවා. අපි තවත් අපි අපේ මැතිවරණ කටයුතු අපි පටන් ගත්ත පමණයි. අපි තව ඉස්සරහට යනකොට අපේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉතාමත් ශක්තිමත් ලෙස අපි කරනකොට අපිට 150 අභිභවය යන්න පුළුවන් මාස තව 2-3ක් ඇතුළත. මන් දන්නේ මන් දැන් මන් දැක්කා එහෙම තුරුතුරක් තියෙනවා. ඉතින් මෙහෙමයි මේකේ මේකේ සියලු දෙනාම අපිට නොයෙකුත් හේතු මතනේ මේ සංවිධායකරු ඉන්නේ. ආර්ථික අපහසුතා තියෙනවා, දේශපාලන අපහසුතා තියෙනවා. ඉතින් එහෙම හින්දා අපිට සියලු දෙනාම 100%ම අපිට එකලෙස තියාගන්න බෑ. අපේ අපිට 30ක් එකතු වෙනකොට අපෙන් එක්කෙනෙක් යම් හේතු මත එහාට මෙහාට වෙන්න පුළුවන්. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිට මේ වෙනකොට 6කට අධික ප්‍රමාණයක් මේනට එකතු වෙලා තියෙනවා. ඒ වගේම තව 15කට පගේ ප්‍රමාණයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිත් එකතු වෙන්න මේ වෙනකොට සාකච්ඡා අපි කරමින් පවතිනවා. ඉතින් අපිට තියෙනවා විස්තර ගන්න ප්‍රශ්න තියෙනවා, සංවිධායක දූර තියෙනවා, ඒ ආසනවල වෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපි වෙලාවට හරි වෙලාවට තව විශාල පිරිසක් අපි එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. මන් දන්නේ මේ ඇයි මේ සමහර කට්ටිය මේ දැනුවත් නොදැනුවත්කම ඔබතුමත් එහන්නේ ප්‍රශ්නේ මම හිතන්නේ නොදැනුවත්කම නිසා මේ අර පළාත් පාලන ගේම් ගහන්න බෑ මේ පාර්ලිමේන්තු මැතිවරණ නිසා ජනාධිපතිවරණේ. මට ඔබතුමා කියන්නේ ලෝකේ ජනාධිපතිවරණයක් නොපැවැත්තු ඒකාධිපති විවරයෙන් වැඩ කරන එක රටක් කියන්න පුළුවන් නම් මට වෙනසුවෙලාව තියෙනවා, ඉරාකයේ තියෙනවා, ඉරානයේ තියෙනවා, රුසියාව තියෙනවා. ඔය කිසිම රටක ජනාධිපති මැතිවරණය නොපවත්වා ව්‍යවස්ථානුකූලව ඉන්න බෑ. ඉතින් මේකට මේක මම දැක්ක අපේ මන්ත්‍රීවරයෙකුත් තියෙනවා නොතිබ්බොත් එහෙම නොතිබ්බ කතාවක් නෑ. අනිවාර්යෙන් රණලි කිසි මහත්මයා එයා පැත්තෙන් ඉපදුනත් මේක තියන්න ඕනේ. එතුමාට මේක එතුමාගේ අතේ තියෙන දෙයක් නෙමෙයි. මේක මේ අපේ රටේ අතේ තියෙන දෙයක්. ඒක වෙනස් කරන්න සක්කරයටවත් බෑ. මේ පාර්ලිමේ මේ ජනාධිපති මැතිවරණය අනිවාර්යෙන්ම පළවෙනි මේ ජනාධිපති මැතිවරණය මම ඒ ගැන කතා කරන කට්ටියට කතා කරන්න එපා කියලා. මොකද ඒක නොදැනුවත්කම නිසා කියන්නේ කට්ටිය. අර පළාත් පාලනයේ ඒ වෙලාවේ රටේ තිබ්බ තත්වයයි මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්වයයි මිනිසුන්ට උවමනාවකුත් තිබෙන්නේ නැහැ නේ පළාත් පාලන මැතිවරණයක ඒ වෙලාවේ. අපි ඉල්ලුවා මැතිවරණය තියන්න ඕනේ හින්දා. හැබැයි ඉතින් ඒ වෙලාවේ අධිකරණය ඔය ඔක්කොම අංශ මේ අවස්ථාවේදී තියෙන රටේ තියෙන තත්ත්වය අනුව තමයි මේ පළාත් පාලන මැතිවරණයේ ආකාරي මුදල් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙන්නේ. එහෙම නෙවෙයි, දැන් මුදල් වෙන් කරලා තියෙනවා බිලියන 10ක් වෙන් කරලා තියෙනවා, බිලියන 7ක් විතර අවශ්‍ය වෙන්නේ. පාර්ලිමේන්තුව මැතිවරණයට පවා මුදල් වෙන් කරන්න පුළුවන් හැකියාව මේ වෙනකොට තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන අනිවාර්යයෙන්ම මැතිවරණ දෙකක් තියන්න නැති මේ වෙලාවේ ජනාධිපතිවරණය අපහසුතාව තියෙනවා ප්‍රායෝගික මැතිවරණ දෙකක් තියන්න එක වෙලාවේ. ඉතින් ජනාධිපතිවරණය ඒක එතුමාගේ අතෙත් නෙමෙයි තියෙන්නේ, අධිකරණයේ අතෙත් නෙමෙයි තියෙන්නේ, මේක තියෙන්නේ ව්‍යවස්ථාවේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මේකට අපි සූදානම් වෙන්න ඕනේ. සියලු දෙනාම සූදානම් වෙන්න ඕනේ, නිලධාරීන් සියලු දෙනාම සූදානම් වෙන්න ඕනේ. මේක කාටවත් බලපෑම් කරන්න පුළුවන් මැතිවරණයක් නෙමෙයි. එහෙම කතා කරන සමහර මන්ත්‍රීවරු ඇත්තටම නීත්‍යානුකූල තත්ත්වය ගැන නොදැනුවත්කම කියන්නේ. මේක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයත් ඒ හරි කාලෙට තියන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපි ගොඩක් බොහෝ වෙලාවට අපි ජනාධිපතිතුමා වශයෙන් වැඩ කරන්නේ. එතකොට සජිත් ප්‍රේමසමැතිතුමා එතුමාට වලක් කණ්ඩත් බෑ, එතුමාට නොතිබයින්ඩත් බෑ. හැබැයි එතුමාට කලින් තියන්න පුළුවන්. ජනාධිපති මැතිවරණය එතුමා ජයග්‍රහණය කරපු ගමන්ම පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය, ඒ ඔක්කොම මැතිවරණ ටික තියලා ඉවර කරන්න ඕනේ කියලා මම කියන්නේ.
මෙරට දියුණු කරන්නම් ස්ථාවරත්වයක් වුණ. අපිට ස්ථාවරත්වයක් ලැබිලා නැහැ අවුරුදු ගානකට. අපිට හරියට හරි යුඑම්පී කාර්යෝ ඉන්න ආණ්ඩුවක් ලැබිලා නැහැ 94 ඉඳලා. මේක තමයි පළවෙනි අවස්ථාව. ජයදේවදන මහත්තයලා, ගාමි සනක මහත්තයලා, අලිත් අතුලොම්බ මහත්තයලා මම හැමලේම ආදරයෙන් මතක් කරන මේ රටට විශාල සේවයක් කරපු නායකයෝ. අන්න ඒ වගේ අවස්ථාවක් අපිට නැවත ලැබෙන්නේ මේ අවස්ථාවේ. ඉතින් සියලු මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳම අවස්ථාව මේක තමයි ඕනම ආණ්ඩුවකට ඒක ලැබෙන්නේ අපිට.